ජීවිතය හරි අපූරු නවාතැන් හම්බෙන දිගු ගමනක්. ඉතින් මේ නවාතැන්වල ස්ත්‍රිය පුරුෂයේ විවාහයේදී එකතු වෙනකොට දකිනෝ ලොකු සිහිනය. මේ සිහිනය නිවසක් ඉදිකර ගැනීම වෙන්න පුළුවන්. ඉතින් මේ නිවස ඉදිකර ගන්න ඔවුන් දකින සිහිනයේදී විශේෂයෙන් උදව් වෙන අමුද්‍රව්‍ය ගොඩක් තියෙනවා. අපේ හිසට වහලක් අවුවෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න අපි වහලට සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය මොනවද කියලා අපි තීරණය කරන්න ගොඩක් හිතනවා. මේ හිතද්දී අපිට යොදා ගන්න සෞඛ්‍ය ආරක්ෂිතම හිතකරම අමුද්‍රව්‍ය වෙනවද? උළු. ඔව්. අද අපි ඇවිල්ලා ඉන්නේ ඒ උළු කර්මාන්තය සිදු කරන උළු මෝලකට. පාරම්පරිකව දංකොටුව, වයිකාල, බෝලවත්ත මේ ප්‍රදේශවල අවුරුදු 100ක් වමන අතීතයක් මේ උළු කර්මාන්තයට උළු කර්මාන්තය දිවෙනවා. එතකොට මේ අවුරුදු 100ක් වමන පැරණි උළු කර්මාන්තය අද වෙන විට නොයෙක් ගැටලු මැද්දේ ඉදිරියට යනවා. අද අපි ඇවිල්ලා ඉන්නේ වයිකාල සුනීතා උළු මෝලට. මේ උළු මෝලේ අයිතිකරුවා තමයි නීටස් දබරේර මහතා. ඔබ මේ දකින්නේ අපි ඒ උළු මෝලට පැමිණි අවස්ථාවේ අයුබෝවන් නීටස් මහත්මයා. ඉතින් මං කැමති මුලින්ම දැනගන්න නීටස් මහත්මයා ඔබගේ උළු කර්මාන්තය ගැන. ඒ කියන්නේ පාරම්පරිකව මේ කර්මාන්තය මෙතෙක් වෙනකන් ආ ගමන ගැන ඔබතුමාට මොනවද කියන්න පුළුවන්? මුලින්ම මේක මම නෙමේ අපේ තාත්තා ආරම්භ කරේ. ඒ කාලේ ඉඳන්ම උළු අපි නිෂ්පාදනය මේ දක්වා කරගෙන යනවා. කලින් මේවට අමුද්‍රව්‍ය මූලිකම අමුද්‍රව්‍ය වශයෙන් මැටි තමයි අවශ්‍ය. මැටිවලට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා මෑත කාලයේදී, දැනටත් තියෙනවා. නමුත් දැන් අර ට්‍රාන්ස්පෝර්ට් පර්මිට් එක නැති නිසා ටිකක් පහසුකමක් තියෙනවා. ඉතින් මේ දක්වා ව්‍යාපාරය ඒ විදිහට කරගෙන යනවා අපි. ඔව්. එතකොට මැටි කර්මාන්තයේදී අපි යොදා ගන්න අමුද්‍රව්‍ය ගැන කතා කරමු. මැටි එකතු කර ගැනීමේ අපහසුතාව ගැන ඔබතුමා දැන් සඳහන් කරා. මැටි දැන් ඉස්සර අපේ ඇත්තටම මේ අපට ප්‍රදේශවලින් තමයි ළඟ ළඟ ඒ කාලේ ඉඩම් තිබුණානේ. දැන් මේ ඉඩම්වල වටිනාකම් වැඩි වෙලා, මිල ගණන් වැඩි වෙලා. එතකොට ඉඩම් ප්‍රමාණය දැන් මැටි කපලා අරනුත් තියෙනවානේ. ඒ වනම් සාමාන්‍ය දැන් අර බොරුළු පස් දාලා ගොඩ කරලා තියෙනවා. නමුත් ඒ ඉඩම් අඩු නිසා මැටි ප්‍රමාණය අඩුයි. ඉතින් ඒවල මිලත් වැඩි. ඒ දැන් ওই බංගදිනිය පැත්තේ හලාවත ඒ පළිනුත් ඒ සබ් ගේනවා. ඉතින් මේ අමුද්‍රව්‍ය වශයෙන් මැටි තියෙනවා. නමුත් ඒ අඩුවක් තියෙනවා. මේ මොකද මේ උළු ෆැක්ටරිස් ප්‍රමාණය හැටියට මැටි ප්‍රමාණය මදි. සපයා ගැනීමේ අඩුවක් දකින්න පුළුවන්. එතකොට මාවල ආශ්‍රිතව තමයි උළු කර්මාන්තය ආරම්භ වෙන්නේ. දැන් මාවයේ ඉඳන් කිලෝමීටරයක් මෙහා තමයි අතෑරලා තමයි මැටි කැණීම් කරන්න ඕනේ. කලින් නම් මාවය දක්වාම මේ කැණීම් කරා. දැන් කැණීම් කරන්න දෙන්නේ නැහැ. භූවිද්‍යා ආයතනයෙන් අපි බලපත්‍රයක් කරගන්න ඕනේ. ඒ බලපත්‍රයේ අනුව තමයි දැන් ගොඩක් දුරට බැකෝලින් දෙන්නෙත් නැහැ. දැන් මේ දැන් සාමාන්‍යයෙන් මේ මිනිස්සු අර උදළු වලින් කපලා ඒ විදිහට ගොඩක් කරන්නේ බැකෝ යන්ත්‍ර වලින් කරන්න දෙනවා. ඒක කෙරුවොත් ඒක සම්පූර්ණ ආයෙ ගොඩ කරලා වහන්න ඕනේ. ඔව්. ඒ විදිහට තමයි මේ මැටි වර්ග දෙකක් තියෙනවානේ. ගොඩක් ඔය බංගදෙනිය පැත්තෙන් ගේන එක වර්ගයක්. අනිත් එක කහපාට මැට්ට මේ ප්‍රදේශ වලින් තමයි සපය ගන්න. ඔව්. එතකොට උළු කර්මාන්තයේදී අපි යොදා ගන්න අමුද්‍රව්‍ය වෙන දේවල් කතා කරුවොත් මැටි වලට අමතරව කර්මාන්තයේදී මැටි ඒක නිෂ්පාදනයට අවශ්‍ය දේවල්ද? නිෂ්පාදනයට ඊළඟට අවශ්‍යම දේ තමයි දර. දරත් හිඟතාවයක් තියෙනවා. මොකද
ගස් දැන් ගොඩක් දුරට ඒවා බලපත්‍ර දාලා දැන් ගස් දරවලට වාගේ ගොඩාක් පාවිච්චි කරන්නේ අඹ රබර් කජු ඒ වගේ සපය ගන්නවා නමුත් දැන් ගස් කපන්න කපන්න අඩු වෙනවනේ දරද සපය ගැනීමත් අපහසුතාවයල් තියෙනවා නමුත් දැන් ගොඩක් ඈත ප්‍රදේශ වලින් තමයි ඒවා මෙහාට ට්‍රාන්ස්පෝට් කරගන්නේ එතකොට ඒ ප්‍රවාහනයේදී ඔබතුමාලට බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය වෙන ප්‍රවාහනයේදී කජු අඹ දරවලට මේ බලපත්‍ර අවශ්‍ය නැහැ අනියුතු අනිකුත් ද්‍රව්‍ය මේ ගස් වලට ඕනේ ඒ කියන්නේ මේ වෙනත් ඔය කොහොඹ වෙනත් මේ වර්ග තියෙනවානේ දැවවල ඒ දැවවලට අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ගන්න ඕනේ මැටි ප්‍රවාහනයේදී කොහොමද බලපත්‍ර ප්‍රවාහනයේදී දැන් මාසයක්ට කලින් මේ ප්‍රවාහන ට්‍රාන්ස්පෝර්ට් එක කැන්සල් කරා. එතකොට දැන් කැනීම් වලට අවශ්‍යයි ට්‍රාන්ස්පෝර්ට් එකට අවශ්‍ය නැහැ. මේ දක්වා නැහැ. නමුත් මං හිතනවා ඉදිරියේදී කැනීම් මේ ට්‍රාන්ස්පෝර්ට් වලට මේ බලපත්‍ර ගන්න වෙනවා. මිනිස්සු අකාර්යක්ෂම විදියට ඒක දුන්නම මේ වගේ දෙයක් ඒක හොරෙන් කැනීම් කරන්න උත්සාහ කරනවා. කොහෙන් හරි කැනීම් කරලා පාරට දාගත්තට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් එක අල්ලන්න ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒක කන්ට්‍රෝල් කරන්න තමයි අර බලපත්‍ර මම කියන්නේ මේ බලපත්‍ර නිකුත් කිරීමේදී පහසු ක්‍රමයක් හදන්න ඕන රජයෙන්. මේක නැත්තම් කැනීම් බලපත්‍රයක් ගන්න හරි ට්‍රාන්ස්පෝර්ට් බලපත්‍රයක් ගන්න හරි භූවිද්‍යාවට ගියාම ඒ ආයතනයේ ගොඩාක් අපහසුතාවයකට පත් කරලා තමයි මේ බලපත්‍රය දෙන්නේ. එතකොට ඉතින් මේ ඒක ලොකු අපහසු කාර්යයක් වෙනවා ඒක කරගන්න. මහා පරිමාණ නිෂ්පාදකයන්ට සුළු පරිමාණ නිෂ්පාදකයන්ට දෙගොල්ලන්ට මේ එකම දේ තමයි තියෙන්නේ එකම විදියට තමයි මේ මැටි සපය ගන්න පුළුවන් මේ ඊගාවට තියෙනවා සේවක ප්‍රශ්නේ ඒවත් තියෙනවා ඒවල දැන් උළු කර්මාන්තශාලා දැන් රට දියුණුවේදී මේ උළු කර්මාන්තශාලාවල වැඩ කරන සේවකයෝ ගොඩක් අඩු වෙගෙන යනවා ඒ අයගේ ළමයි මේ වලට එන්නේ වැඩ කරන්න. ඒ වගේ ප්‍රශ්න ගැටලු තියෙනවා. ඒ මැද තමයි අරන් යන්නේ මේ කර්මාන්තයේ ඉදිරියට. අපහසුයෙන් වුණත් අරගෙන යනවා. Asia. Singular service.